ආගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීමේ සිදුවීමට අදාළව රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අත්අඩංගුවටගෙන තිබෙනවා 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නම් මෙම සැකකරු නීතිඥ කුමාර්ගෙන් ඊයේ රාත්‍රියේදී රාගම පොලිසිය වෙත බහර වූ බවටයි පොලිසිය ප්‍රකාශ කළේ මෙම පහර දීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර රථයක්ද රාගම පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා ඒ අනුව මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් ගණන 7 අතනකොටගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටුව සඳහා අද පෙරවරුවේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. පාරකෑමෙන් තුවාල ලැබූ සිසුන් අතරින් 3 දෙනෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙකු මීගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය දැඩි විරෝධය පළ කර ඇති අතර නිර්දෝෂීභාවයේ ඔප්පු වන තෙක් රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට තනතුරින් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර ඇති බවයි නිල නොවන වාර්තා සඳහන් කළේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද මාත්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ පහර ගෑමට ලක්විච්ච ශිෂ්‍යයා සහ මගේ පුතාලා එක පන්තියේ. ඒතොට මගේ පුතා ඇතුළු කණ්ඩායමක් එතනට ගිහිල්ලා තියෙනවා. එතනදී ඒ ඇතිවෙච්ච සිද්ධිය මට කිව්ව විදිහට නම් ඒ දරුවාව බේරා ගැනීම සඳහා මේගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ මේගොල්ලෝ ඇත්තටම එතන 6ක විතර කණ්ඩායමක් ඒ වාහන දෙකේ ගිහිල්ලා තියෙන්නේ මම දැක්ක මාධ්‍යවල දිනන 15ක විතර කණ්ඩායමක් ගියා කියලා එහෙම නෙමෙයි මම අනිවාර්යම කියනවා ඒ ගියේක වැරදි ඒ වගේම තමයි රජයේ වාහනයක් අරගෙන ගිහිල්ලා තිනවා ඒකත් මම දන්නවා ඒක ලොකු වැරද්දක් ඒක නිසා මම අනිවාර්යයෙන්ම නීතිය කිරීම සඳහා විශේෂයෙන්ම පොලිසියට යාවත් බාර දුන්නා යන්නේ කණ්ඩායමත් බාර දුන්නා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න